ඒබ් මේක බෝ වෙනව මගේ අම්මේ. හුලඟෙන්ද? ජලෙන්ද? නෑ නෑ නෑ, වල්කම් හරහා. මේක බෝ වෙන්නේම ඒඩ්ස් වලට විසඳුම් හොයන අපේ උන්. ඒඩ්ස් වලට තියෙන හොඳම විසඳුම තමයි වැරදි කාම සෙවණින් වළකින එක. ඒක කරන්න බෑනේ. එහෙම කොහොමද කරන්නේ? එහෙනම් වෙන කොම්මොන හරි ක්‍රමයක් ඕන අපිට. ඒක නෙවෙයි නොකිය කියන්නේ. ඔය නොකිය කියන්නේ ඒක. අන්න ප්‍රශ්නේ. ඒඩ්ස් වැනි රෝගද පවතී. පළවෙනි හිස්තැනේ පිළිකා. පිළිකා හැදෙන්නේ ළමයි අසාමාන්‍ය සෛල විභාජනයකින්. ඒ කියන්නේ අපේ ඇඟේ හැදෙන, දැන් මේ මම දැන් පිළිකා ගැන උගන්වන්නේ නැහැ. මොකද දන්නවද? අර මම මෙතන කිව්වේ සෛල චක්‍රයක් ගැන. ඕකේ උගන්වන්නේ ඔය ලුකුට තියෙන එකක් අපිට. හරි. නිකන් අපි හිතමු අපේ ඇඟේ සෛල බෙදෙනවානේ. ඔය දරුව අනුනනේ උනනේ වගේ වචන අහලා තියෙනවද? ආ, ඉගෙන ගන්න තියෙනවද? එහෙමද? ඒ කියන්නේ ප්‍රාක් කලාව, යෝග කලාව එහෙම තියෙනවද? ආ, එහෙම නෑ. ආ, ඊයා. එහෙනම් ඒ පොඩි ඒ නම් මොකද්ද ඒක? ඒක නම දීලා තියෙනා නේද? ආ, නිකන් පින්තූරයක් වගේ දීලා තියෙන. මේ ඒකනේ ඉතින් වචනේ පරිසමප්තියම උසස් පෙළ කියන්නේ නේ. කේවර කීපයක් උඩින් ඉන්නේ. හරි, කමන්නේ. එතකොට ඔය සෛලවලේ අනුනන විභාජනය කියලා එකක් මතක නම් ඔයාලට. අම්මෙක්ගෙන් දුවරු දෙන්නෙක් එනවා. ඒ දුවරු දෙන්නත් එකිනෙකාට සමානයි. දුවරු දෙන්න කාටත් සමානයිද? අම්මටත් සමානයි. මේක තමයි අනුනනය. මාතෘ සෛලයට සර්ව සම දුහිතෘ සෛල බිහිවීම. ඒ කියන්නේ මම කියන්නේ දුවරු අම්මා කියලා කිව්වේ ඒකයි. මාතෘ දුහිතෘ එහෙමයි කියන්නේ. සෛල විභාජනයේ සෛල වලට කියන නම් පීතෘ පුත්‍ර ගග කියන්නේ. ඒ පිරිමි පාර්ශවයේ ගාවගෙන නැහැ. ඒකද? එතකොට මේ හැදෙන සෛල දෙකෙන් එකක් පොඩ්ඩක් රෝන්ග් යාගේ විකෘතියක් වෙනවා මේ එක්කෙනෙක්. එක දුවෙක් දැන් අවුල් නිකන් ට්‍රැක් පැනලා ඉන්නේ. හරිද? මේක අපි හඳුන්වනවා පිළිකා සෛලය. අපේ ඇඟේ ප්‍රතිශක්ති පද්ධතියෙන් සාමාන්‍යයෙන් මේවා ඩෙන්ටිෆයි කරනවා. හොයාගෙන ගිහින් ඇටැක් කරලා විනාශ කරලා දානවා. ඒක අපේ ඇඟේ ප්‍රතිශක්ති කරන පද්ධතිය හැටි. හැබැයි ප්‍රතිශක්ති කරන පද්ධතියට වැලි ගහලා ඉන්නයි ඉන්නවා. එහෙම ඉන්නවා. එහෙම කෙනෙක් ආවොත් අම්මට සිරි බෙදෙනවා බෙදිල්ලක්. ආයෙත් නවත්තන්න බෑ. තේරුණාද? එතකොට අපේ ඇඟට අයිති නැති සෛල ගොඩක් ඇඟේ හැදෙනවා වගේ තමයි පේන්නේ. ඒත් කලින් අපේ ඇඟේ තිබෙන්නේ නැණි මේක. අපේ ඇඟට අයිති නැති જાතියක් වේගෙන් බෙදෙමින් අපේ ඇඟේ වර්ධනය වෙනවා. හරියට නිකන් ශාකයක් උඩ පිලිල හැදෙනවා වගේ. තේරෙනවද? අන්න පිළිකාව. ඉතින් ආසන්නතම වෙන්න පුළුවන් දේ තමයි මිය යාම. මේක මූලික අවධියේදී අඳුනගත්තොත් මේ ගුලිය කපලා අයින් කළ හැකි. දැන් පියවුරු පිළිකා කියලා හැමෝම කියනවානේ, පියවුරු කපලා ඉවත් කරනවා. ගැප් ගෙල පිළිකා එනවා, මොලේ ටියුමර්ස් එනවා. හරි ප්‍රශ්න මේවා. සමහර පිළිකා හානි කරයි, සමහර ඒවා හානි කර නැහැ. හානි කර නැති පිළිකාවක් කියන්නද? ඒවට පිළිකා කියන්නේ නැහැ, ඒවට කියන්නේ අර්බුද. ටියුමර්ස්, ටියුම එකක් කියන්නේ. ඉන්නෝ. ඉන්නෝ කියන්නේ ඔක හානි කර නැහැ. ලප බලද්දී අපි ඔක්කොම පිළිකා කාරයෝ නේද? දැක්කද? අන්න කතන්දරේ. හරි. එතකොට ඔන්න ඔය විදිහේ. ඕක දැන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ විද්‍යාඥයෝ තාම හොයනෝ කොහොමද මේ කෙල්ල වෙනස් වුනේ කියලා. මේ සෛලය ඇයි වෙනස් වුනේ? ඒගොල්ලන්ට ඒකට තාම තියෙන්නේ නිකන් සජෙස්ට් කරන දේවල් ටිකක් විතරයි. මෙහෙම වෙන්න ඇති. මෙහෙම ඇති. අහිතකර විකිරණ වෙන්න ඇති. රසායනික ද්‍රව්‍ය වෙන්න ඇති. තේරෙනවද කියන්නේ? තාම හේතු හොයාගෙන නැබන්න. ඒක ඉස්සරහට කියවලා මේ රෝගය ඇතිවීමට හේතු තවමත් සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන නැත. ඔන්න ඔයාලා අපි සරණ යන්න හිතනවා නම් කවුරු හරි කෙනෙක් විද්‍යාව අනේ අම්මේ සයන්ස් කියලා මේ වාක්‍ය හයිලයිට් කරගන්න. හරි. මේ රෝගය මරණවලට ප්‍රධාන හේතුවක්. හැම ගමකම පිළිකාවක් නිසා මෙරිච්ච කෙනෙක් ඉන්නවා. හැම පවුලකම ඇති. ඒඩ්ස් රෝගයේ දෙවෙනි එක AIDS. ලෝ පුරා පැතිරිමින් පවතිනවලු. දරුණු සෞඛ්‍ය ගැටලුවක් වන වෛරස් රෝගයක් කියලා කියන. මොකද මේක කෙලින්ම ඇවිත් ඇටැක් කරන්නේ ප්‍රතිශක්ති කරන පද්ධතියට. ඊට පස්සේ අපේ ඇඟේ වෙන රෝගයකට සටන් වදින කෙනෙක් නැහැ. ඒතර යා පිළිකා වලින් මැරෙන්න පුළුවන්. තේරෙනවද? ඇයි ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් තමයි අඳුනගත්තේ මොන සෛලද? පිළිකා සෛල. ඒඩ්ස් රෝගියෙක් මැරෙන්න පුළුවන් ප්‍රධාන හේතුවක් තමයි මොකද්ද? පිළිකා. පිළිකාවක් ඇතුනොත් සෝරි.
හෘදයාබාධ තුන්වෙනි හිස්තන. තුන්වෙනි හිස්තන හෘදයාබාධ. මේ මේවනම් මේ ඔය කෑම වර්ග හරියට කන් නැති එක, තෙල් වැඩිපුර අනුභවය, මද්‍යසාර වලට අධික ගිජුකම, මේ හරහා එන්න පුළුවන්. දැන් ගොඩ කට්ටියට තියෙන එකක් නේ heart attacks කියන්නේ. ලෝ පුරා පැතිරෙන බරපතල සෞඛ්‍ය ගැටලුවක්. මේ සඳහාද හේතු තවම සම්පූර්ණයෙන් හඳුනාගෙන නැත. ඊළඟ හිස්සෙන් දෙකම පාවිච්චි කරලා ලියන්න එක රෝගයක නමක් තියෙන්නේ නිදන්ගත වකුගඩු රෝග. යකෝ ෂෝක් නේ ගොඩ දාමුකෝ මේක. නිදන්ගත වකුගඩු රෝග. කොහොම හරි කට්ටඩිය කල්ලලා ගොඩ දාමු මේක. මොකද්ද නිදන්ගත වකුගඩු රෝග කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි, දැන් වකුගඩු රෝගයක් හැදුනහම ඒකේ තියෙනවා ක්ලිනිකල් සයින්ස් ලක්ෂණ. වකුගඩු රෝගයේ ලක්ෂණ එත පිටට පේන. ඒක එක සයින් එකක් තමයි ඔක්කාරයට එනවා. සිහි නැති වෙනවා. මහන්සිය. අන්න ඒ වගේ ලක්ෂණ. ඊළඟට විශේෂයෙන් පිට කොන්දරි දෙනවා. වකුගඩු කොහෙද තියෙන්නේ? බඩේද? නැහැ, ඊට ටිකක් පල්ලේ. ඒ වකුගඩු නෙමෙයිනේ. වකුගඩු කොහෙද තියෙන්නේ? ඈ? තුනටි. එතන තියෙන්නේ. එතකොට වකුගඩු අමාරුවක් එද්දි කෙනෙක්ගේ රිදෙන්නේ කොහෙද? තුනටි. හැබැයි අපි ආච්චිලත්තල අපිට තුනටි රිදෙනවා කියන්නේ අපි මොනවද ගන්න? සිද්ධාලේ. බොහෝ විට වකුගඩු රෝගයක් උන්දර තියෙන්නේ. අනේ තුනටි රිදෙනවා කියන ගානේ අපි සිද්ධාලේපේ කියලා අනිත් පැත්ත හැරෙව ඇතිලුව. දන්නේම නැහැ රෝගේ වැඩි වෙනකන්. එළන කලන්තෙම දැම්මොත් අපි හිතනවා මේ වයසට නේ කියලා. තේරෙනවද? ඔන්න දැන් ඒ සිම්ප්ටම්ස් ආවා කියමු. අපි හිතමු ඒ රෝග ලක්ෂණ ආවා කියලා. ගිහිල්ලා බලද්දී වෛද්‍යවරු කියනවා වකුගඩු ලෙඩන්නේ තියෙන්නේ. කන්ග්‍රැචුලේෂන්ස්. හරි? මේකේ 120ක් දැන් වකුගඩුව නරක් වෙලා. 80ක් තියෙනවා අවුලක් නැහැ දුවන්න පුළුවන්. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ කියලා සාමාන්‍ය වකුගඩු රෝගවලදී කියනවා. ඔන්න දැන් අපි හිතමු කෙනෙක් මෙහෙම ඉන්න ස්නෝමල් ඉන්න අතරේ ඔන්න එයාට තුනටි අමාරු වෙනවා ඒ කීප ටිකේනවා. දැන් කෙනෙක්ට අපි හිතමු මේ රෝග ලක්ෂණ ඇවිල්ලා එයා ගිහින් චෙක් කරනවා. චෙක් කරද්දි වෛද්‍යවරු කියනවා හලෝ මාර වැඩි. ඔයාගේ 120යි ඉතුරු. කීයක් ගිහින්ද දැන්? අන්න ප්‍රශ්නේ. මේක හරි ප්‍රශ්නයක් නේ බං. දැන් ඊට කලින් දැනුනේත් නැහැ. රෝග ලක්ෂණ දැනෙලා ගියාම 80ක් ගහලා ගිහින් 20යි ඉතුරු. ඉතින් ඒක ඇත්තටම ගැටලුවක් නෙවෙයිද? ගැටලුවක්. ඒ කියන්නේ රෝගය ඇතුලේ තිබිලා නැද්ද? තිබිලා දන්නේ නැහැ. නිදන්ගත. ඇතුලේ තිබිලා දන්නේ නැහැ. රෝග ලක්ෂණ මතුවෙද්දී ආයෙ බේරන්න බැරි තරම් විනාශ වෙනවා. නිදන්ගත වකුගඩු රෝගය කියන්නේ ඒකයි. දැන් ලංකාවේ තියෙනවා මේකෙ මෙහෙම එකක්. දැන් මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ chronic kidney disease. chronic කොහොමද මේ සී කොහොමද මේ කියවන්නේ? chronic kidney disease එක දන්නවනේ. කොහොමද මේ වචන තුන කියන්නේ? chronic kidney disease. අපේ ලංකාවේ තියෙන version එකක් you. ඒ මොකද්ද? unknown. මොකක්ද unknown reason? නිදන්ගත වකුගඩු රෝගය හේතුව දන්නේ. ඕන් අපිට තියෙන එක. ඒ කියන්නේ සාමාන්‍ය නිදන්ගත වකුගඩු රෝග වලට බලපාන හේතු වර්ගයක් තියෙනවා. දැන් ඒ හේතු එකක්වත් නැති අපේ රටේ මිනිසුන්ටත් මේක තියෙනවා. මම කියවෙක තේරෙනවද? සාමාන්‍ය නිදන්ගත වකුගඩු රෝගයක් ඇති වෙන්න බලපාන හේතු තියෙනවා. ඒ හේතු එකක්වත් නැති රජරට පැත්තේ ගොවියන්ටත් මේක තියෙනවා. එතකොට මොකද්ද දන්නේ නැත්තේ අපි? හේතුව දන්නේ නැහැ. සරලයි. දැන් තේරුණා? හේතුව දන්නවද? දන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ තියෙනවා හේතු හඳුනා නොගත් මොන වකුගඩු රෝගයද? නිදන්ගත වකුගඩු රෝගය.